life කියන්නේ ඌර ප්‍රදේශයේ තියෙන බෙල්වුඩ් කියන ලස්සන තැනකට අද plan එක තමයි මීගමෙන් පිටත් වෙලා බෙල්වුඩ් වලට යනවා යන අතරමඟ අපි මොනවද කරන්න කියලා අපි චුට්ටක් කතා කරමු වෙන වෙලාවක අපි යන්නේ ඩෙලිකා P25W van එකේ ඒකේ තියෙනවා අපිට roof top tent එකක් දෙන්නකුත් නිදා ගන්න පුළුවන් අතුලෙත් දෙන්නකුත් නිදා ගන්න පුළුවන් අවේ අමතරව දැනට මේක ලෑස්ති කරලා දිනවා අපිට උයාගෙන කන්න හොඳ kitchen එකකුයි side දෙකක් අදින්න පුළුවන් morning එකකුයි අපි ටිකක් කතා කරමු පස්සේ එතකොට බෙල්වුඩ් කියලා කියන්නේ බොහොම ලස්සන තැනක් කියලා මම අහලා තියෙනවා එතකොට plan එක තමයි අපි අද එහි ගිහිල්ලා රැයට දෙන ඉඳලා එන එක එතකොට ඔය අතරදී අපි මොනවද කරන්නේ කොහොමද ලස්සන තැන් මොනවද තියෙන්නේ කියලා අපි චුට්ටක් කතා කරමු දැන් අපි ගෝණ ගල් දෙන්නේ කිට්ටෙමින් ඉන්න පාර ලස්සන දැන් බල බල අපි යමු ඉස්සරහට ස්මැද්දේ රබර් ගසුලින් ඇතර මීදු වගේ බාල තියෙනවා දෙපැත්තෙම තියෙන්නේ ලස්සන ගම්මානය ඉස්සරහා පේන්නේ මීදුම බාපු කන්දක් මම දැන් මේ යන්නේ ගෝණ ගල් දෙන්නේ කිට්ටුවෙන් ඇතරම තම ලස්සන පාරක් තියෙනවා. තවත් ඉස්සරහට යනකොට ගොඩක් ලස්සන දැන් හම්බ වෙයි. කොහොම ඉස්සරහට යන ගමන් කතා කරොත් අද දවසේ වෙදර එක ගැන ඊයේ රෑ නම් මීගමට සෑහෙන වැස්සා. රෑ කොහමද කොලා දුලා වගේ නේද? දැන් හොඳට පායලා තියෙනවා වෙලාව දැන් 7:33යි. පාරවල් හොඳට වෙයිලා තියෙන්නේ. දැන් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 26යි මේ පැත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක 21ක් වගේ වෙයි මං හිතන්නේ අපි හිර යනකොට ඊට පස්සේ අපි අතන කන්දක් පොඩි මීදුම් එම තියනවා ලස්සනට මම ඒක මේ පාරට ගොඩක් කැමතියි ගොඩක් දුර යන්න ඕනේ අපිට ලංකාවේ ලස්සන බලන්න මේක මේදලා අපි දැන් තාම ඇවිල්ලා තියෙන කිලෝමීටර් 49යි පැය 1යි කයි කහමාරක් විතර වගේ ඒ වෙනකොට අපි ඉන්නේ කන්දක් උඩ මේගමෝඩ වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක අපි ඉන්නේ මං හිතන්නේ නැහැ මේ විදිහේ රටක් ඇති තව ඒනට බොහොම අඩුයි එතකොට වෙනවා බොහොම ලස්සනයි ඉර පායල එතකොට අපි මාතෘකාවට આવොත් නැවතත් රැට සෙන්ටිගේඩ් අංශක 19ක් විතර වගේ වෙයි කියලා අපි හිතනවා ලොකු සීතලක් නෙවෙයි
town එකට එනකොට අපි වෙලාව දැන් ඇවිල්ලා ඉන්නේ බෙල්වුඩ් view point එකට. එතකොට මේක තමයි අපිට උඩට එන්න තියෙන පාර. මෙන්න මෙතනිනුත් එකක් තියෙනවා. වැවගාවින් උඩට ඒක නම් ලොකු පොඩි වාහනයක තියා ලොකු වාහනයකටවත් එන්න බෑ. හොවිල් එකකටවත් එන්න බෑ. එතකොට මෙන්න මේ කඳු අස්සෙන් තමයි අපි ආවේ. මෙතෙන් උඩට ආපුවම අපි දැන් කොහම හරි ඇවිල්ලා අපි වාහනේ මෙතන නවත්තලා තියෙන්නේ. මෙතන කැම්පින් කරන මෙතනක් කලින් කට්ටියක් ඉඳලා තියෙනවා. ඒ සාහ මෙතන උඩට යන්න පුළුවන්. එතකොට view point එක මෙන්න මෙහෙම ලස්සන වටේට පේන ලස්සන තැනක ඉන්නේ. ජලාශය ටිකක් පේනවා. පස්සේ හොයාගන්න ඕනේ මොනවද කියලා. රැට මීදුම් එයි කියලා හිතෙනවා. සීතල වෙයි කියලා හිතෙනවා. ඊට අමතරව අපි ලන්ට අරුම් පත්තු කරගෙන අලුත් කිචන් එකේ මොනවා හරි චුට්ටක් උයාගෙන අපි අලුත් රතින් මෙතන රාත්‍රිය ගත කරන්න තමයි හිතන් ඉන්නේ. ඒ අතරේ දකින්න හම්බෙන දේවල් ඔයගොල්ලොත් එක්ක අපි බෙදා ගන්නවා. බොහොම ලස්සන තැනක්. ටෙන්ට් එක සෙටප් කරන්න කලින් අපි පොඩ්ඩක් අපි ආපු වාහනේ ගැන චුට්ටක් කතා කරන්න හිතුවා. මේක මිත්සුබිෂි ඩෙලිකා පි 25W වර්ගයේ 4 wheel van එකක්. එතකොට engine එක තියෙන්නේ 2.6 liter diesel turbo engine එකක්.
අපිට ඕනම තැනක යන්න පුළුවන් විදිහට මේක 4 wheel මාදිලියෙන් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. එතකොට පිටින් බැලුවොත් ඒ ටික තමයි ඇතුලේ 1994 නිෂ්පාදනයක් වුණාට බොහොම හොඳට තියෙනවා. වැඩි ඩීටේල් ගැන මම මොකුත් කතා කරන්න යන්නේ. ඇත්තටම අද කැම්පින් ගමනට අවශ්‍ය විදිහට මේක ලෑස්තිලා තියෙන්නේ කොහොමද කියලා විතරක් අපි චුට්ටක් කතා කරමු. උඩ තියෙනවා දෙන්නෙකුට නිදා ගන්න පුළුවන් ටෙන්ට් එකක්. මේක ඕපන් කරන හැටි වාහන හැටි අපේ අනිත් වීඩියෝ වලින් ඔයගොල්ලෝ දැකලා ඇති. අදත් අපිට බලන්න පුළුවන්. එතකොට බොහොම සැපවාසුයි. අඟල් දෙකේ මෙට්ටයක් තියෙනවා. ඊට අමතරව අපි මේකට හයි කරලා තියෙනවා සයිඩ් ඩෝනින් එකක් අඩි 7-7. ඒක රිට්‍රැක් කරාම අපිට කියන හදිසිය වැස්සක් වගේ තිබ්බොත් එහෙම උඩ මේන් ටෙන්ට් එකට යනකම් ඒක මේ ඔන් කරලා අපිට පුළුවන් එතන කාලය ගත කරන්න අරක රෙඩි කරනකම් උයනකම් එහෙම. ඊට පස්සේ මේකේ අපි වැස්ති කරලා තියෙනවා කිචන් එකක්. අපිට පස්සෙ පෙන්වන්නම් මිනි කිචන් එකක්. එතකොට ওই ටිකත් එක්ක තමයි අපි අද හවස මෙතන ගත කරන්න යන්නේ. යාළු දෙන්නෙක් ඉන්නවා. හැමදාම කොහෙරි ගියොත් අපිට එයාලගෙන් අඩුවක් වෙන්නේ නැහැ. අපි දැන් එළවලු ටික එහෙම රැස්ටි කරගෙන මෙතන පදිංචෙන්න රැස්ටි වෙන කාලේ ඇවිල්ලා කියලා මට හිතෙනවා. ඔයගොල්ලොන්ට පේන ඇති අන්නර කන්ද පල්ලෙහාට ලස්සනට මීදුම ගලන හැටි දැන් බලන් ඉන්නවනම් වරුවක් හරි බලන් ඉන්න පුළුවන්. Thank you.
අපි රෑට ඉන්න තැනට සෝදාගෙන ෆ්‍රෙෂ් වෙලා ඇවිල්ලා ඉන්නේ. Wow! Thank you.